මේ සතියේදී ටෙස්ට් තරඟ කිහිපයක්ම අවසන් වීමත් එක්ක ICC ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීමවල වෙනස්කම් කිහිපයක්ම වෙලා තියෙනවා. ඉතින් අපි දන්නවා එංගලන්තයයි ඉන්දියාවයි අතර පැවැත්වෙච්ච ටෙස්ට් තරඟයේ අවසානයේදී ඉන්දියාව ජයග්‍රහණය කරා. ඉතින් විවිධ මතවාද තියෙනවා ඒක ජයග්‍රහණය කරපු විදිහ කඩළු ගියපු විදිහ එක එකව තියෙනවා. අපි ඒක පැත්තකින් තියලා ගත්තොත් එහෙම ඉන්දියානු ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වේගපන්දු යවන්නෙකු ICC ටෙස්ට් ශ්‍රේණිගත කිරීමවල අංක 1 බවට පත්වෙච්ච පළවෙනි අවස්ථාව කියලා තමයි විශේෂම ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය ඇතුළු මේ වන විට ජනප්‍රිය මාධ්‍ය වාර්තා වාර්තා කරන්නේ. ඒතර බුම්රා අංක 1 බවට පත්වලා තිනවා ස්ථාන 3ක් ඉහළට ගිහිල්ලා අපි දන්නවා අවසාන ටෙස්ට් තරඟයේ ඔහු කඩුල් ලබාගත් විදිය එක ඉනිමකදී කඩුල් 6ක්මත් ලබාගත් දඟපන්දු යවන්නන්ගේ තනතිරුව බුම්රා කඩුල් ලබා ගැනීම විශේෂත්වයක් විදිහට පෙනෙන්නට තිබ්බා. කොමාරි ඔහු අංක 1 බවට පත්වලා තිනවා රබාඩ තමයි අංක 2. ශ්‍රී ලංකාවට වැදගත් වන්නේ ඇෆ්ගනිස්තාන තරඟාවලියේ වීරයා ප්‍රභාත් ජයසූරිය අංක 3ක් ඉස්සරහට ඇවිල්ලා අංක 6 බවට පත් වෙලා තිනවා. මේ කාලයකට පස්සේ තමයි ටෙස්ට් ශ්‍රේණිගත කිරීමවල මෙච්චර ඉදිරියෙන් ක්‍රීඩකයෙක් ඉන්නේ. විශේෂයෙන්ම මුතයා මුරලිදරන්ලා රංගන හේරත්ලා වගේ ක්‍රීඩකයන් විශ්‍රාම ගත්තාට පසුව වෙන්නට ඕනි මෙච්චර උඩට ක්‍රීඩකයෙක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් හොඳම 5 දෙනා ආසන්නයට ඕන දැන් ඇවිල්ලා තියෙනවා. බංග්ලාදේශ ටෙස්ට් තරඟාවලිය තමයි ඊළඟ තරඟාවලිය. අපි බලමු මේ වෙනකොට මොකක්ද වෙනස් වෙන්නේ කියලා. ඉතින් දඟපන්දු යවන්නන්ට හිතකර තනතිලි හැදෙන හින්දා ප්‍රභාත් ජයසූරියට හොඳ වෙයි කියලා අපට හිතන්නට පුළුවන්. ඒ වගේම ඔහු 6 වන ස්ථානය ගන්නවා. ඊළඟට ශ්‍රී ලාංකික ක්‍රීඩකෙක් ඉන්නේ රමේෂ් මෙන්ඩිස්. ඉතින් රමේෂ් මෙන්ඩිස් මේ තරඟාවලියේ ක්‍රීඩා කරන්නේ ඔහු 30. ඊට පස්සේ අසිත ප්‍රනාන්දු ස්ථාන 7ක් ඉදිරියට පැමිණීමට සමත් වෙලා තියෙනවා. ඇෆ්ගනිස්තාන තරඟයේ දක්වපු දක්ෂතාව එක ඔහු 34 වන ස්ථානය දක්වා ඉහළට ඇවිල්ලා තියෙනවා කියලා තමයි පෙනෙන්නට තිබෙන්නේ. ඉතින් ටෙස්ට් පිටිකරණය අතින් ගත්තාම ස්මිත් නැවත අංක 1 බවට පත් වෙලා තියෙනවා. එක ස්ථානයක් උඩට ඇවිල්ලා රූට් 5ලට ගිහිල්ලා. ඒ වගේම උස්මාන් කවාජා එක ස්ථානයක් ඉහළට ඇවිල්ලා 6 වන ස්ථානය බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ උඩට ගිය ක්‍රීඩකයන් ශ්‍රී ලංකාවේ දිමුත් කරුණාරත්න 9 වන ස්ථානයේ ඉන්නවා. එහෙමම වෙනසක් වෙලා නැහැ. ඔහු අර්ධ ශතකයක් ලබා ගත්තා ඇෆ්ගනිස්තාන ටෙස්ට් තරඟයේදී. ඒ වගේම දිනේෂ් චන්දිමාල් ශතකයක් ලබා ගත්තා. ඔහු 23 වන ස්ථානයේ ඉන්නවා. ඒ වගේම ඇන්ජලෝ මැතිව්ස් ස්ථාන 4ක් ඉදිරියට පැමිණීමට සමත් වෙලා තියෙනවා. ඔහු 24 වන ස්ථානය දක්වා ඉහළට ඇවිල්ලා තියෙනවා. ධනංජ සිල්වා නම් ස්ථාන 4ක් පස්සට ගිහිල්ලා තියෙනවා 30 දක්වා. කුසල් මෙන්ඩිසුත් ස්ථාන 6ක් පස්සට ගිහිල්ලා තියෙනවා 52 දක්වා. ඉතින් අමතරව කිව්වොත් ශ්‍රී ලංකාවට අමතරව ඉබ්‍රහීම් සද්බ්‍රාන් ශ්‍රී ලංකාවට එරෙහිව ශතකයක් ලබාගත් ක්‍රීඩකයා ස්ථාන 17ක් ඉදිරියට පැමිණෙමින් 54 වන ස්ථානය දක්වා ඉහළට ඇවිල්ලා තියෙනවා. කුසල් මෙන්ඩිස් 52 ඉදදී සද්බ්‍රාන් 54 ඉන්නවා කියලා තමයි අපට පේන්න තියෙන්නේ. ඉතින් ඔන්න ඔය වගේ වෙනස් වීම් ටිකක් තමයි අවසාන ටෙස්ට් තරඟ කිහිපයත් එක්ක ICC ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීමවල සිද්ධ වෙලා තියෙන්නේ. channel එක subscribe කරන්න සීනු ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න අපගේ YouTube නාලිකාව Facebook page Instagram TikTok සියල්ලම follow කරන්න.